පාර දිගේ කතාවත් සමග රැඳිලින් නොවව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියට රහණේ සරණි එක විදියටම බය වෙන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමතියි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. එවගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපිට දකින්න ලැබුණ පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල්. ඉතින් පහුගිය කාලෙම සරණි රෙහාන් මේ දෙන්නගේ ආදර කතාව ලස්සන්ට ගලාගෙන ගියාට මොකද මේ ආදර කතාව මේ දෙන්නට හරි පිළිවෙලකට අරගෙන යන්න බැරි ගතියක් තියෙනවා. ගොඩක් වෙලාවට රෙහාන්ට සරණිත් එක්ක ඒන්ති යන වැඩ වටේ පිටේ උන් නිසා තමයි වෙන්නේ. ඉතින් කොහොම හරි පහුගිය කාලෙම අපිට දකින්න ලැබුණේ රෙහාන් සරණි මේ දෙන්න වෙන් කරන්න රෙහාන්ගේ අම්මයි නංගි මහන්සි වෙච්ච හැටි. ඒ වගේම තමයි දැන් අර බණ්ඩ සහ යාළුවෝ ටික කියන වාගේ හතරෝ ටික ඔක්කොම එකට එකතු වෙලා තමයි දැන් ඉන්නේ. ඉතින් සරණිට ඉදිරියේදී ලේසි පහසු වැඩක් වෙන්නේ නැහැ. හැබැයි දැන් හදිසියෙම වෙඩින් එකක් වටුණානේ. ඒ නිසා සරණිට ඇත්තටම මේ මාළේ ගොඩක් වටිනවා. මොකද රෙහාන්ට මේ මාළේ පෙන්නුවේ නැත්නම් රෙහාන් උනත් හිතනවා සරණි මේ මාළේ වියදම් කරලා තියනවා කියන කතාව. ඇත්තටම මේ මාළේවත් වටිනාකමක් නැතුව රෙහාන්ගේ සරණිගේ ආදරේ පරිස්සම් වෙන්නේ කොහොමද කියලත් ගොඩක් වෙලාවට රෙහාන් වරදවා වටහා ගන්නත් ඉඩක් තියනවා කියන කතාව මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් ඒ ගැන නිසාම තමයි බණ්ඩ ඇතුළු යාළුවෝ සෙට් එක දැන් රැට මෙන්න මේ වගේ දෙයක් කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි රෙහාන් ගෙදෙට්ට හොරෙන්ම තාප්පෙන් පලින එක. ඒ පැනලා ගෙදෙට්ට හොරු පැන්න කියලා අඟවන එක. ඉතින් ඒ වගේම තමයි මේ මාළෙත් අරගෙන ගිහිල්ලා කියලා දැනෙන්න දෙන එක. ඉතින් මෙන්න මේ දේ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඇත්තම කිව්වොත් රෙහාන්ටත් සැකයක් නෑ. ඇත්තටම හොරු පැන නිසානේ මේ මාළේ අරන් ගියේ. ඒ නිසා සරණට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මෙතන. විශේෂයෙන්ම දැන් බණ්ඩල එන්න කලින් සරණිවයි රෙහාන්වයි පොඩ්ඩක් එලියට් එක් කරගෙන යන්න දෙයක් අපිට පෙන්නාවි. විශේෂයෙන්ම සරණි කොහම හරි කෑමකට හරි එළියට යමු කියලා රෙහාන් එක්කන් ගිහින් තමයි කරගෙන එන්නේ. ඉතින් ඊට පස්සේ ගේට්වෙන් අතුලට එනකොට මේ කට්ටිය දැක්කල සරණි ගොඩක් බය වෙනවා විතරක් නෙවෙයි රෙහානුත් ඒ දේ දැකලා ගොඩක් බය වෙනවා. ඇත්තම කියනවා නම් මේක ඇත්තම සිද්ධියක් සිරාම සිද්ධියක් විදියට පෙන්නාවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපිට ඉස්සරහට යනකොට දැනගන්න පුළුවන් වේවි මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි ඇත්තටම රෙක්සිටවත් රෙහාන්ටවත් කියන්න පුළුවන් කමක් නැහැ ඇත්තට මේක බොරු දෙයක් කියලා. ඒකට හේතුව තමයි රෙහානුත් ඇස් දෙකෙන්ම මේ දේ දැක්ක නිසා. ඉතින් ඒ කියන්නේ ඉදිරියට සරණට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇත්තටම රෙහාන් ළඟ ඉන්න පුළුවන් වෙනවා. මොකද කොච්චර ලොකු බොරුවක් වුණත් රෙහාන් මේ දේටත් රැවටෙන හින්දා